ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. අද දවසේදීත් සුපුරුදු පරිදි ඔබ මේ එක්වී සිටින්නේ ගෞතම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් දම්සක ප්‍රවර්තනය වන අර්ථාන්විත හෝරාවත් සමගයි. අද දවසේදීත් අප සූදානම් අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් වූ ශ්‍රී සත්ධර්මය ශ්‍රවණය කරන්නට. ඊට ප්‍රථමයෙන් අප මේ සූදානම් වන්නේ අපමණ ගුණ ඇති සුගත තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පුෂ්ප පූජාවන් දැක්වීමටත්, එවැගේම අද දවසේදී අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් යුක්තව මෙහි වැඩම කොට වදාළ පින්වත් ස්වාමින් වහන්සේට සම්ප්‍රදායනුකූලව දැහැත්වට්ටිය පිළිගන්වා ධර්ම දේශනාවට ආරාධනා කිරීමටයි. අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරේ සැක සංකා සහිතව නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරේ සර්වඥතා ඥාණයෙන් සියල්ලම අවබෝධ කරලා සියල්ලම දැකලා. අද දවසේ අප සූදානම් එසේ අපගේ භාග්‍යවතුන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් මුළු ලෝකයම අවබෝධ කරලා අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් යුක්තව දේශනා කොට වදාළ ඒ උතුම් වූ ශ්‍රී සත්ධර්මය ශ්‍රවණය කරන්නට. ඒ වගේමයි අපි අද දවසේදී සූදානම් එදා මිනිසුන්ගේ සිත් සතන් වෙනස් කරපු, ජීවන චර්යාවන් වෙනස් කරපු ඒ උතුම් වූ ශ්‍රී සත්ධර්මය ශ්‍රවණය කරන්නට. අපි ඔබට ආරාධනා කරනවා ඔබේ දෙසවන් යොමාගෙන, සිත් සතන් යොමාගෙන මේ උතුම් වූ ශ්‍රී සත්ධර්මය ශ්‍රවණය කරන්න. එවිට ඔබටත් හැකියාවක් ලැබෙවි ඔබේ ජීවිත වෙනස් කරගන්න, ඔබේ ජීවිතයට යහපත සතුට එක්කාසු කරගන්නට. අද දවසේදී අසිරිමත් දම්සක සඳහා සැදැහැ බරදායකත්වය දරන්නේ විදේශගතව සිටින පින්වත් ලංකා මහත්මයාගේ ජන්මදිනය වෙනුවෙන් දයාබර දෙමව්පියන් සහ සහෝදර සහෝදරියන් විසින්. එවගේමයි අද දවසේදී අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් යුක්තව, මහත් වූ කරුණාවෙන් යුක්තව මෙහි වැඩම කොට වදාළේ මහමෙවුනා අසපුවාසී බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක්. අවසරයි පින්වත් ස්වාමින් වහන්ස, අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් යුක්තව, මහත් වූ කරුණාවෙන් යුක්තව ඒ උතුම් වූ ශ්‍රී සත්ධර්මය දේශනා කරන සේක්වා. මේ එයට කාලයයි. සාදු සාදු සාදු. කවුරු පන්සිල් සමාදන් වීම සඳහා නමස්කාරය කියලා මා සමගම තෙරුවන් සරණ යමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං
gacchami sadu sadu pansil samadan vimata ma kiwata pasu me vidihata kiyanna mama satun merimin velakima namu silpade samadan vimi silpade samadan vimi surakamin velakima namu surakamin velakima namu silpade samadan vimi silpade samadan vimi veradikama sevanayin velakima namu veradikama sevanayin velakima namu silpade samadan vimi silpade samadan vimi borukimin velakima namu borukimin velakima namu silpade samadan vimi silpade samadan vimi matpenha madravi bhavitain velakima namu madravi bhavitain velakima namu silpade samadan vimi utum tisarana sahitavu utum tisarana sahitavu ma samadan umi silaya ma samadan umi silaya me jivitaye yahapata pinisada me jivitaye yahapata pinisada paralava sugatiya pinisada sansara dukin nidahasvima pinisada sansara dukin nidahasvima pinisada Hetu eva vasana veva sadu 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 maa samagin tiruvan namaskar karamu namaskar veva buduruvanata samada buduhimi saranayami namaskar veva damruvanata samada sadaham saranayami namaskar veva sangharuvanata samada mahasangha saranayami namaskar veva tunuruvanata samada tisarana saranayami sadhu 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 namo buddhaya gauravaniya maha sangharatnayen avasarai shraddhavanta vasanavanta pinnutuni ada davase me shraddha roopavahinen vikasayana asirimat damsaka dharma desanawa lankavasi wageema lowasi sadahavat pinnat obata ශ්‍රවණය කරන්නට උතුම් ධර්ම දානමේ පින්කම සිදු කර ගනිමින් අවස්ථාව සලසා දෙන්නේ ඒ විදේශගතව සිටින පින්වත් ලංකා මහත්මාගේ ජන්මදිනය සිහිපත් කරගෙන ඒ මහත්මාගේ දෙමව්පියන් ඒ වගේම සහෝදර සහෝදරියන් ඥාති හිත මිත්‍රාදීන් එකතු වෙලා ඉතින් තමන්ගේ ජීවිතයට අද දවසේ ලක්වාසී සදහැවතුන්ට ඒ වගේම ලෝවාසී සදහැවතුන්ට බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ සිත් පිරිසුදු කරන සිත් පහන් කරන ඒ වගේම ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරන උදාර බවට පත් කරන මේ ධර්මයේ අහන් අවස්ථාව සලසලා දීලා තමන් සිදු කරගන්න මේ උදාර ධර්ම දානමේ පුණ්‍ය කර්මයේ ගැන ලංකා මහත්මයා ඇතුළු මේ ධර්ම දාණයට සහභාගී වෙන ඒ මහත්මාගේ දෙමව්පියන් ඒ වගේම සහෝදර සහෝදරියන් ඇතුළු මේ සදහැවත් හැමදෙනාම සන්තෝෂයට චිත්ත ප්‍රීතියට පත්ව මේ උතුම්
ධර්මශ්‍රවණය අද දවසේ සිදු කර ගන්න. ඒ වගේම ධර්මශ්‍රවණය කරන ලංකාවාසී ලෝවාසී සදහැවත් හැම දිනාම කල්පනා කර ගන්න. ඔබට දුර්ලභව මේ ලෝකයට පහළවන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින් දේශනා කරන විශිෂ්ට ඥානීන් යුතුව දේශනා කරන ඒ වගේම ප්‍රාතිහාර්ය සහිතවම ඒ බුදුරජාණන් වහන්සේලා දේශනා කරන ඒ වගේම හේතු සාධක ඇතිවම ඒ බුදුරජාණන් වහන්සේලා දේශනා කරන උතුම් ධර්මයක් ඔබට ශ්‍රවණය කරන්න ලැබෙන්නේ කියලා ඔබ චිත්ත ප්‍රසාදයට පත්ව චිත්ත ප්‍රීතියට පත්ව මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. ඒක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෝ අපට මේ ධර්මයේ හැසිරෙන්නට ඒ වගේම අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන සොම්නසින් වාසය කරන්නට සතුටු සිතින් වාසය කරන්නට බුදුරජාණන් වහන්සේ නිතර නිතර සිහි කරන්න කියපු කරුණක්. ඒ වගේම ඒ ආකාරයට අපගේ ශාස්ත්‍රුන් වහන්සේ විශේෂ ඥානෙ කියන්නේ මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ නොවනින් අවබෝධ කරගෙන සුවිශේෂී ඥානෙන් අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හේතු සහිතවම දේශනා කළේ ප්‍රාතිහාර්ය සහිතවමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ කියන කරුණ සිහිපත් කරගන්න සදහැවතුන්ට ඒ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන චිත්ත ප්‍රීතියට පත්ව සොම්නසට පත්ව ඒ බුදුරජාණන් වහන්සේ වදාරන පෙන්වා දෙන ඒ අනුශාසනාව අවවාදය සිදු කරන්නට පුළුවන් වෙනවා. ඒ විදිහට ප්‍රමුදිත සිතින් ප්‍රීතිමත් සිතින් බුද්ධානුශාසනාවේ යෙදෙද්දී මේ කලාතුරකින් සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා පහළ වීමේ අර්ථය තමයි මේ ලෝකේ මේ සත්වයන් ජරා මරණ කියන දුක් දුම්නස් උරුම කරගෙන තිබීම මේ ජරා මරණ රෝගයට විසඳුම් ලබා දෙන්නට තමයි ඒ බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙන්නේ. ඉතින් අන්නේ විසඳුම ඒ කායන විසඳුම බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වීමේ ඒ කායන අරුත තමන්ගේ ජීවිතයට සිද්ධ කරගන්නට ඒ ආකාරයෙන් චිත්ත ප්‍රසාදයට පත්ව සදහම් ශ්‍රවණය කිරීම ඔබට මහෝපකාරී වෙනවා. ඉතින් අද දවසේ ඔබට මේ අසිරිමත් දම්සක ප්‍රවර්තනය වන හෝරාවේ ශ්‍රවණය කරන්න අවස්ථාව සැලසෙන්නේ අපගේ බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායේ අභිසමය සංයුක්තයේදී දේශනා කරපු රහතන් වහන්සේලා තමයි ඇත්තටම මේ උතුම් දේශනාව සංයුක්ත නිකායේ අභිසමය සංයුක්තයට සංයුක්ත නිකායේ දෙක පොත් වහන්සේගේ මේ දේශනාව අන්තර්ගත වෙන්නේ. මේ දේශනාව මෙසේ සංග්‍රහ කළේ මෙසේ ඇතුළත් කළේ මේ දේශනාවේ නම තමයි සම්මසන සූත්‍රය. ඒ කියන්නේ සම්මර්ෂණය කිරීම ගැන නුවණින් විමසීම ගැන නුවණින් විමසා බැලීම ගැන අපගේ භාග්‍යතුන් වහන්සේ පහදලා දුන්න දේශනාවක්. මොකද දේශනාවේ නම සම්මසන සූත්‍රය. ඒ කියන්නේ සම්මර්ෂණ ඥානය ගැන සමර්ෂණය කියලා කිව්වහම මොකද්ද? නුවණින් විමර්ශනය කිරීම. විශේෂයෙන් නුවණින් විමර්ශනය කිරීම ගැන ජීවිතය ගැන නුවණින් විමර්ශනය කිරීම ගැන බුදුරජාණන් වහන්සේ ඉතා හොඳින් පැහැදිලි කරපු දේශනාවක් තමයි අද මේ පින්වතුන්ට අහන ලැබෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ උතුම් දේශනාව වදාරද්දී වැඩ සිටි කුරු රට කම්වාස ධම්ම කියන කුරු ජනපදවාසීන්ගේ නියම් ගම. ඔබ අහලා තියෙන නියම් ගමක් රටක්. මොකටද මේ නියම් ගම මේ කුරු රට ප්‍රසිද්ධ? මහා සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ කුරු රට කම්මාස ධම්ම කියන නියම් ගමේදී. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කුරු රට කම්මාස ධම්ම නියම් ගමේ වැඩ වාසය කරද්දී භික්ෂුන් වහන්සේලා අමතලා මෙන්න මේ විදිහට දේශනා කොට සිටිනවා. සම්මසත නෝතුම්හි භික්කවේ අන්තරා සම්මසනන්ති. පින්වත් මහණෙනි, ඔබ මේ ජීවිතයේ ඇතුළතාන්තය ගැන අභ්‍යන්තරය ගැන ඔබ සම්මර්ෂණය කරනවද? ඔබ නෝනින් සලකා බලනවද?
බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ බාහිර ලෝකය ගැනනේ. අනිත් අය අඳින පළඳින දේ ගැන, අනිත් අය පළඳින කනකර ආභරණ ගැන, අනිත් අය කතා කරන දේවල් ගැන, අනිත් අය කළ නොකී දේවල් ගැන තමයි බොහෝ දෙනෙක් හොයන්නේ, විමසන්නේ, හිත හිතා ඉන්නේනේ. එක්කෝ දරුවන්ගේ, එක්කෝ ස්වාමි පුරුෂයාගේ, එක්කෝ භාර්යාවගේ, එහෙම නැත්නම් අසල්වැසියන්ගේ, ඥාතීන්ගේ, ඊළඟට රටේ තොටේ දේශපාලනය, ලෝකී සිදුවෙන දේවල් අද මේ මාධ්‍ය දියුණුවත් එක්ක මේවන මිනිස් වැඩියෙන් කල්පනා කර කර ඉන්නේ. මේ අභ්‍යන්තර ජීවිතයක් ගැන නොවන විමසීම නෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇහුවේ මොකද්ද ස්වාමීන් වහන්සේලාගෙන්, ඔබ මේ බාහිර දේවල් ගැන නොවන විමසනවා කියලාද? නෑ, ඔබ අභ්‍යන්තර ජීවිතය ගැන සම්මර්ෂණය කරනවද, නුවණින් සලකා බලනවද කියලා ඇහුවා. ඒ වෙලාවේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් පිළිතුරු දුන්නා. අහංකෝ බන්ති සම්ම සාමි අන්තරා සම්මසනන්ති. ස්වාමීනි, මම නම් මේ ජීවිතයේ ඇතුළතාන්තය ගැන, මේ අභ්‍යන්තර ජීවිතය ගැන නුවණින් සලකා බලනවා. බුදුරජාණන් වහන්සේ ඇහුවා, කොහොමද භික්ෂුව ඔබ මේ අභ්‍යන්තර ජීවිතය ගැන, තමන්ගේ ජීවිතය ගැන නුවණින් සලකා බලන්නේ කොහොමද කියලා ඇහුවා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ ලබා දුන්න පිළිතුරට බුදුරජාණන් වහන්සේ සෑහීමකටපත් උනේ. ඒක බුදුරජාණන් වහන්සේගේ සිතෙහි ප්‍රසාදය ඇති කරන්න හේතුනේ නෑ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේට සම්පූර්ණ පිළිතුරක් ලබා දෙන්න බැරි වෙන්නේ නැති. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේ, දැන් බුදුරජාණන් වහන්සේ ගැන ඇච්චර, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සිත සම්පූර්ණයෙන්ම ඒ පිළිතුරෙන් තෘප්තියකටපත් නොවන බව අඳුනගත් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ඒ වෙලාවේ නැගී හිටලා ආරාධනා කරනවා, ඒතස්ස භගවා කාලෝ, ඒතස්ස සුගත කාලෝ. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මේට කාලයයි, සුගතයන් වහන්සේ මේට කාලයයි, යම් භගවා අන්තරා සම්මසනං භාසෙය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් ඒ ජීවිතයේ ඇතුළතාන්තයේ අභ්‍යන්තරයේ නොවනි විමසන ආකාරය ගැන පැහැදිලි කරලා දෙන්න මේ කාලයයි, මේට වෙලාවයි කියලා ආරාධනා කර සිටිනවා. බලන්න ආනන්ද ස්වාමීන් වහන්සේ කල්යල් බලා දහම් අවවාදයක් ලබා ගන්න කටයුතු කරන විදිහ නේද? ඒ කියන්නේ අවුරුදු 25ක් තිස්සේ බුදුරජාණන් වහන්සේට මෛත්‍රී කාය කර්මයෙන්, මෛත්‍රී වචී කර්මයෙන්, මෛත්‍රී මනෝ කර්මයෙන් උපස්ථාන කළ නිසාවෙන්. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා, තේන ආනන්ද සුනාත, එහෙනම් ආනන්ද අහගන්න, හොඳින් මෙනෙහි කරන්න, මම ඔබට ඉගෙන කියලා දෙන්නම් කියලා බුදුරජාණන් වහන්සේ මෙන්න ජීවිත අභ්‍යන්තරය ගැන, බාහිර ලෝකය ගැනද? බාහිර ලෝකය ගැනද කියලා දෙන්නේ නෝන විමසන හැටි. නෑ, ජීවිත අභ්‍යන්තරය ගැන, ජීවිතයේ ඇතුළතාන්තය ගැන, තමන්ගේ ජීවිතය ගැන නෝන විමසන හැටි කියලා දෙනවා. ඉද භික්කවේ භික්කු සම්මසමානෝ සම්මසති. ඔන්න භික්ෂුවක් නුවණින් විමසද්දී මෙන්න මෙහෙමයි තමන්ගේ අභ්‍යන්තර ජීවිතය ගැන නුවණින් විමසී යුත්තේ. කොහොමද? යංකෝ ඉදං අනේක විධං නානප්පකාරකං දුක්ඛං ලෝකේ උප්පජ්ජති ජරා මරණ. මේ ලෝකේ අනේක විධ වූ නානප්‍රකාර දුකක්, ජරා මරණ දුකක් හටගන්න නැද්ද? අපේ ජීවිත පෙළින්නෙම මේ නානප්‍රකාර වූ අනේක විධ වූ මේ ජරා මරණ දුකෙන් නේ. කොච්චර මේ අපි ඉපදිලා විඳවනවද නේ? වයසට යෑම නිසා විඳවනවා. ලෙඩ දුක් කෙලවරක් නැහැ නේ මේ ශරීරයට ඇලඳෙන. ලෙඩ දුක් වලට මේ කුරුල්ලන්ට බිත්තර දාන තියෙන කැදල්ලක් වගේ, රෝග නැමැති කුරුල්ලන්ට බිත්තර දාන තියෙන කැදල්ලක් මේ ශරීරේ. ඉතින් මේ ව්‍යාධි දුක විඳිනවා ඉපදිලා. ජරා දුක, වයසට යෑමේ දුක විඳිනවා. ඊළඟට අන්තිමේදී අපි කවුරුත් මරණ දුක උරුම කරගන්නවානේ. ඉතින් මේ ආකාරයෙන් ඒ වගේම ප්‍රිය මනාප දේවල් නොලැබීමෙන්, අප්‍රිය දේවල් සමග එකතු වෙන්න වීමෙන්, ඒ වගේම කැමැති දේවල් නොලැබීමෙන්, මේ නොඑක ආකාරයෙන් මේ සත්‍යයට නානා ප්‍රකාර වූ අනේක විද දුකකට මුහුණ දෙන්න වෙනවා ජරා මරණ. ඉතින් අන්න ඒගෙනයි දැන් බොහෝ දෙනෙක් මේ දුක් විඳ විඳ හිටියට මේ දුක හැම දෙනාගේම ජීවිතවල දකින්න නැද්ද? මේ මනුස්ස ලෝකේ උපන්න කාගේ ජීවිත තුළද මේ දුක නැත්තේ?
එහෙම කෙනෙක් පෙන්වලා දෙන්න පුළුවන්. මේ ජරා මරණ දුක නැති කෙනෙක් මේ උපන් සත්වයාගේ. උපන් සත්වයා ඉපතත් සමග උරුම කරගන්නවා මේ ජරා මරණ දුක. ඉපදිලා ඉන්න කිසි කෙනෙකුට බේරෙන්න පුළුවන්කම නැහැ. ඉතින් මෙන්න මේ මේක විඳ විඳ හිටියත් මේ සත්‍යය මේ ගැන කල්පනා කරන්නේ නැහැ. බාහිර දේවල් ගැන, බාහිර ලෝකයේ වෙන දේවල් ගැන, අනුන් කළ නොකී දේවල් ගැන, අනුන්ගේ අඩුපාඩු ගැන කල්පනා කර කර අනුන්ටම වැරදි පටව පටව අනුන්ටම දෝෂාරෝපණ කර කර තමන්ගේ ජීවිතයට විසඳුමක් හොයන. ඉතින් මේ ලෝකයාට කවදාවත් මේ ජරා මරණ දුකින් මේ ඉපදිලා විඳින මේ නානා ප්‍රකාර වූ දුකින් නිදහස් වෙන්න පුළුවන්කමක් නෑ මේ තමන්ගේ ජීවිතය ගැන නොවනින් විමසන තාක්. ඉතින් එයා කල්පනා කරනවා මේ නානා ප්‍රකාර වූ අනේක විද මේ ජරා මරණ දුක ඉදන් නුකෝ දුක්ඛං කින් නිදානං කින් සමුදයං කින් ජාතිකං කින් පබ්භවං. මෙන්න මේ නානා ප්‍රකාර වූ අනේක විද වූ මේ ජරා මරණ දුක කුමක් නිදාන කරගෙනද හටගන්නේ? කියන්නේ මේකේ මූලාරම්භයේ මොකද්ද? ඒ වගේම මේක මොකක් නිසාද හටගන්නේ? මොකක් නිසාද ජනනය වෙන්නේ මේක? මේ ප්‍රභවය වෙන්නේ මේ දුක කුමක් නිසාද? මෙහෙම හිතන්න කාගෙද හිත යොමු වෙන්නේ නේ? බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනකන් අපිට හිතෙන්නේ අපිත් සමග වාසය කරන අය මේ දුකට ඵලි කියලා නේ? එක්කෝ අපි ස්වාමියා, එක්කෝ බිරිඳ, එක්කෝ දෙමව්පියන්, එක්කෝ දරුවෝ, එක්කෝ අසල්වාසීන්, මේ වගේ බාහිර කෙනෙක් අපේ ජීවිතේ දුක හදනවා කියලා අපි වෛර කරනවා, අපි චෝදනා කරනවා. එහෙම නැත්නම් තමන්ම දුක හදා ගන්නවා කියලා අන්තිමට තමන් දිවි නහ ගන්න අවස්ථා තියෙන ඕනතරම් දවසකට ලංකාවෙම විශාල පිරිසක් දිවි නහ ගන්නවානේ. ලෝකෙම විශාල පිරිසක් දිවි නහ ගන්නවා. තමන් දුක හදා ගන්න, එහෙම නැත්නම් අනුන් දුක හදනවා මේකින් බේරෙන්න කියලා තමයි මේ දිවි නහ ගන්න. මේ ජරා මරණ දුකට මුහුණ දෙන්න බැරුව. ඉතින් කල්පනා කරන්න කියනවා මේ අභ්‍යන්තර ජීවිතය ගැන මේ නානා ප්‍රකාර වූ දුක හටගන්නේ කුමක් නිසාද? කුමක් මුල් වීමෙන්ද? කුමක් ප්‍රභවයෙන්ද? කුමක් නිසාද මේ දුක ජනනය වෙන්නේ කියලා කල්පනා කරන්න කියනවා. කිස්මින් සති ජරා මරණං හෝති. මොකක් ඇති කල්ලිද මේ ජරා මරණ දුක ඇත්තේ? කිස්මින් අසති ජරා මරණං නහෝති. කුමක් ඇති කල්ලිද මේ ජරා මරණ දුක ඇත්තේ? ඒ වගේම හිතන්නේ කියන කුමක් නැති කල්හිද කිස්මින් අසති ජරා මරණං නහෝති. කුමක් නැති කල්ලිද මේ ජරා මරණ දුක නැත්ති කියලාත් හිතන්න කියන. කුමක් ඇති කල්හිද මේ ජරා මරණ දුක ඇත්තේ? කුමක් නැති කල්හිද මේ ජරා මරණ දුක නැත්ති කියලාත් හිතන්න කියන. ඉතින් අපිට නම් හිතෙන්නේ මේ අපිට දුක හදන බාහිර අය නැතුවනොත් නැති වෙයි කියලානේ. ඒ හින්දා සමහර අය අර විදිහට මේ ජීවිතය තොරග කරගන්න කල්පනා කරනවා. ගෙවල් දොරවල් අතහැරලා යනවානේ. සමහර අය මේ ආයෙනම් මේ අයත් එක්ක ඉපදෙන්න එපා කියලා පතනවානේ. සමහර අය නම් ජාති ජාති පිළිගන්න එනවා කියලා පතනවානේ. ඉතින් මේ වගේ විසඳුමක් තමයි ලෝකයා මේ ජරා මරණ දුකින් නිදහස් වෙන්න හොයන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මේ ජරා මරණ දුක හටගන්නේ කුමක් ඇති කල්හිද, කුමක් නැති කල්හිද මේ දුක නැති වෙන්නේ කියන නිවැරදි හේතුව හොයා ගන්නවා. සෝ සම්මස මානෝ ඒවම් පජානාති. එයා සම්මර්ෂණය කර දිනෝනින් විමසද්දි මේ විදිහට දැනගන්නවා. යංකෝ ඉදං අනේක විදං නානම්පකාරකං දුක්ඛං ලෝකේ උප්පජ්ජති ජරා මරණ. මේ ලෝකේ අනේක විද නානා ප්‍රකාර වූ දුකක් උපදිනවද ජරා මරණ මුල් වීමේ. මේ වයසට යෑමේ, වයසට යෑමේ දුක අපිට කොච්චර විඳවන්න තියෙනවදනේ? වයසට යෑමේ දුක දැනටමත් අපි විඳවනවානේ. ඉදිරියට තව වැඩි වෙනවා මිසක් මේ වයසට යෑමේ දුක අඩුවීමක් නෑ. ඉතින් මෙන්න මේ විදිහට අපිට මුහුණ දෙන්න වෙන මේ දුක කුමක් නිසාද හටගන්නේ කියලා මෙයා නෝනින් කල්පනා කරද්දී දැනගන්නවා. ඉදංකෝ දුක්ඛං උපදි නිදානං උපදි සමුදයං. මේ දුක හටගන්නේ කුමක් නිසාද? උපදි නිදාන කරගෙන, උපදි මුල් වීමෙන්, උපදි හටගන්නකොට හටගන්නේ. උපදි නිසා තමයි මේක ඉපදෙන්නේ. උපදි නිසා තමයි මේක ප්‍රභවය වෙන්නේ, හටගන්නේ. ඔන්න
ඔබට පුරුදු නැති වචනයක් වගේ. මොකද්ද? උපදී නිසා මේ දුක හට ගන්නවා. මේ ජරා මරණ දුක හටගන්නේ කුමක් නිසාද? උපදී නිසා. දැන් පටිච්ච සමුපාදයේ දැන් මේ අපි මේ දේශනාව අන්තර්ගත අභිසමය සංයුක්තිය සංයුක්තනිකාය දෙකේ බොහෝ දේශනා අන්තර්ගත වෙන්නේ කුමක් ගැනද? පටිච්ච සමුපාදය ගැන. මේ දුක ජීවිතයේ සකස් වෙන මේ ආකාරය ගැන හේතුඵල ධමයක් ඔස්සේ ජීවිතයේ දුක සකස් වෙන ආකාරය තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාවලදී විග්‍රහ කරන්නේ. ඉතින් මේ පටිච්ච සමුපාදයේදී අපි නිරන්තරයෙන් අපි සජ්ජහායනා කරනවා. අපි ඉගෙන ගන්නේ මේ ජරා මරණ දුක ඇති වෙන්නේ කුමක් නිසා කියලාද? කුමක් පච්චය ජරා මරණම් කියලාද අපි මේ සජ්ජහායනා කරන්නේ, අපි සිහි කරන්නේ, අපිට ඉගෙන ගන්න ලැබෙන්නේ බොහෝ දේශනාවලදී ජාති පච්චය ජරා මරණ. ඉපදීම නිසායි මේ ජරා මරණ දුක හටගන්නේ කියන එකයි අපිට බොහෝ විට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නමුත් මේ දේශනාවේදී මේ නුවණින් විමසන කෙනාට අඳුන ගන්න ලැබෙනවා, එයා තේරුම් ගන්නවා මේ ජරා මරණ මේ දුකට හේතුව මොකක් කියලාද? උපදී. උපදී කියලා කියන්නේ කෙලෙස් සහගත කර්මයන්ට, කෙලෙස් සහගතව රැස් කරන දේවල් වලට උපදී කියලා කියන්නේ. උපදී කියන්නේ මොනවටද? කෙලෙස් සහගත කර්මයන්ට, කෙලෙස් සහගතව අපි රැස් කරන දේවල් වලට, සිතින් කයින් වචනයෙන් කරන දේවල් වලට උපදී කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අර පටිච්චසමුපාදයේදී පෙන්නලා දෙනවා මේ උපත සකස් වෙන්නේ කුමක් නිසාද? ඉපදීම නිසා. ඒ වගේම ඉපදීම කුමක් නිසාද? මොකක් නිසාද ඉපදීම කියලා දැන් අපි බලමු. අවිද්‍යාව, අවිද්‍යාව පත්‍ය සංඛාර. අවිද්‍යාව නිසා සංස්කාර, සංඛාර පත්‍ය විඥාන, සංස්කාර නිසා විඥාන, විඥාන නිසා නාම රූප, නාම රූප නිසා සලායතන, ආයතන 6, ආයතන 6 නිසා මොකද්ද? ස්පර්ශය. ස්පර්ශය නිසා මොකද්ද හටගන්නේ? වේදනාව. වේදනාව නිසා තණ්හාව, තණ්හාව නිසා උපාදාන, උපාදාන නිසා භවය, භවය නිසා ඉපදීම, ජාති, ජාති නිසා ජරා මරණ. එතකොට ඉපදීමට හේතුනේ මොකද්ද? භවය. විපාක පිණිස කර්ම සකස් වීම. උපත පිණිස හේතුනේ මොකද්ද? අපි කලින් ජීවිතවල විපාක පිණිස කර්ම සකස් කොට තිබීම. මේ විදිහේ ජීවිතයක් ගෙවන්න, මනුස්ස ජීවිතයක් ගෙවන්න අපි කුසල කර්ම රැස් කරගෙන තිබුණා, මහත් වූ කුසල කර්මයක් රැස් කරගෙන තිබුණා. ඒ වගේ මේ මනුස්ස ජීවිතය අපි නොයෙකුත් දුක් පීඩා විඳිනවානේ. සැප විතරද අපි විඳින්නේ? ඒකාන්ත සැපයක් විතරද මේ මනුස්ස ජීවිතේ විඳින්නේ? නෑ, අපිට දුක් දොම්නස් වලටත් මුහුණ දෙන්න වෙනවා. ඒ වගේ ඒකට හේතුව අපි අකුසලුත් කරගෙන තියෙනවා. මේ මනුස්ස ජීවිතයේ උපදින්න අපි භවය ඒ විදිහට සකස් කරගෙන තියෙනවා. ඉතින් භවය නිසා තමයි අපිට බුදුරජාණන් වහන්සේ පටිච්චසමුපාදයේ නිරන්තරයෙන් පෙන්වා දෙන්නේ ඉපදීම සිද්ධ වෙනවා කියලා. මේ භවය කුමක් නිසාද? භවය කුමක් නිසාද? උපාදාන පත්‍ය භව, බැඳී යාම නිසා, ග්‍රහණය වීම නිසා තමයි මේ භවය සකස් වෙන්නේ, භවය හටගන්නේ. විපාක පිණිස කර්ම සකස් වෙන්නේ අපි ග්‍රහණය වීම නිසා, අපි බැඳී යාම නිසා, අහු වෙලා යාම නිසා, කාමයන්ට, ඊළඟට දෘෂ්ටිවලට, මම මගේ මගේ ආත්මය කියන මේ මතවාදයට, සීල වෘතවලට, මෙන්න මේවට ග්‍රහණය වීම නිසා, උපාදාන නිසා. උපාදාන මේ ග්‍රහණය වීම කුමක් නිසාද සිදුවෙන්නේ? තණ්හා පච්චය උපාදාන, තෘෂ්ණාව නිසා, මේ ආසාව නිසා තමයි අපි එක එක දේවල් වලට හිර වෙන්නේ. දැන් මේ කාමයන් අතහරින්න කියලා කිව්වහම ඒකට මනාපයක්ද බොහෝ දෙනාගේ හටගන්නේ? අමනාපයක්ද? අමනාපයක්. ඔබ දාලා යන්න බෑ, මේ දරුවෝ දාලා යන්න බෑ, මේ ස්වාමි භාර්යාවන් දාලා යන්න බෑ, ගෙවල් දොරවල් ඉඩකඩම් දාලා යන්න බෑ. මේ නිවන් අවබෝධ කරගත්තා මේ ඔක්කොම නැති වෙයි කියලා බය වෙනවා. මරණයේදීත් මේ දේවල් දාලා යන්න කැමති නැහැ. ඉතින් මෙහෙම අනවබෝධයක්, මෙහෙම ග්‍රහණය වීමක් හටගන්නේ මේ
අපිට ඇයි තණ්හාව නිසා මේවට අපි ඇලුම් කරන නිසා මේවට අපි අහු වෙලා ඉන්නේ අපිට මේව අත්හැරලා යන්න බෑ ඒවට ඇලුම් කරන නිසා මේ ප්‍රියමනාප රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු වලට ඇලුම් කිරීම නිසා තමයි මේ ග්‍රහණය වීම සිද්ධ වෙන්නේ මේ ලෝකේ අපිට දාලා යන්න බැරි එතකොට ආයෙම අපිට විපාක පිණිස ඒ බැඳී යාම නිසා ග්‍රහණය වීම නිසා අපි ග්‍රහණය වෙලා අපි සිතින් කයින් වචනයෙන් කර්ම රැස් කරනවා චේතනා පහල කරලා එතකොට භවයේ සකස් වෙනවා ආයි දැන් බොහෝ දෙනෙක් මේ මනුස්ස ජීවිතයේ භවයේ සකස් කරන්නේ කොහේ උපදින්නද සුගතිය උපදින්නද දුගතිය උපදින්නද බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට අනුව නම් බොහෝ දෙනෙක් භවයේ සකස් කරන්නේ සුගතියට දුගතියටද දුගතියට මේ මහ පොළොවේ බුදුරජාණන් වහන්සේ නියමතට පස්වල්පයක් ගන්නවා ඇරගෙන ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා පින්වත් මහණෙනි මේ නියමත රැඳි පස්ද වැඩි මහ පොළොවේ තියෙන පස්ද කියලා. එතකොට පිළිතුරු දුන්නත් කොහොමද පිළිතුරු දෙන්න තියෙන්නේ? නියමත ඉතාම ස්වල්ප පස් ප්‍රමාණයක් තියෙන්නේ මහ පොළොවේ ඉතා විශාල පස් ගොඩක් තියෙනවා. ගණනින් මෙච්චරකින් වැඩි කියලාවත් කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාළා අන්නේ වගේ පින්වත් මහණෙනි මේ මෙරුණම් පස්සේ මනුස්ස සුගතිය උපදින්නේ මේ නියමත රැඳි පස්වල්පේ වගේ පිරිසක්. ආයේ මනුස්ස ලෝකේ උපදින්නේ ආයේ දෙවියන් අතර උපදින්නේ මේ නියමත තියෙන පස්වල්පේ වගේ ප්‍රමාණය. බුදුරජාණන් වහන්සේ මහා පොළොවට ඇඟිල්ල දික් කරලා දේශනා කරනවා මේ මහා පොළොවේ පස් වගේ ගණනින් සසඳන්න බැරි විශාල පිරිසක් උපදින්නේ දුගති ලෝකවල. පෙරේත ලෝකේ, නිරේ, තිරිසන් ලෝකේ මේ සතර අපායයි. මොකද බොහෝ දෙනෙක් භවයේ සකස් කරන්නේ සිතින් කයින් වචරයෙන් කරන්නේ කුසල කර්මයන්ද අකුසල කර්මයන්ද? අකුසල කර්මයන් දුගති උපදින්න අකුසලයේ මුල් වීමි. පව් රැස් කරන්නේ බොහෝ දෙනෙක්. බොහෝ දෙනෙක් මෝනිච්ඡාවට පිටින් මේ සුදනන් වශයෙන් පෙනී සිටියත් බොහෝ දෙනෙකුගේ ඉරණම දුගතියට සකස් වෙන්නේ මහ පොළොවේ පස් වගේ. නියමත රැඳි පසුයි මහ පොළොවේ පසුයි සසඳන්න පුළුවන්කමක් නැහැ. අන්න ඒ වගේ. ඉතින් අන්න ඒ විදිහට බොහෝ දෙනෙක් භවය සකස් කරන්නේ දුගතියට. ඒ නිසා බොහෝ දෙනෙක් මේ මනුස්ස ලෝකේ ආයේ මරණින් මත්ති උපදිනවා දුගති. එතකොට ආයෙම දැන් මේ මනුස්ස ලෝකෙට වඩා මහා දුකක් ඒ දුගති ලෝකේ ඉපදිලා විඳවන්න වෙනවානේ. දැන් මනුස්ස ලෝකේ තියෙන මේ පහසුකම් තියෙනවා තිරිසන් ලෝකේ ඉපදුණු. මේ අවුවට පිච්චෙන්නේ නැතුව ඉන්න. දැන් ඔය අලි එහෙම නේද? දැන් අවුව මේ වැටෙද්දි අපි මේ පොඩි ශරීරයක් අපිට මේ ආරක්ෂා කරගන්න බැරුව අපි මේ අවුවෙන් ග්‍රීස්මෙන් තැවෙන විදිහ මේ කාලේනේ. අර මහා සිරුරක් තියෙන අලියෝ කොහොම මේ කෑමත් හොයා ගන්න ඕනනේ? කොහොම ඒ අය ඒ උස්නේ දරාගෙන සිටිනවද්ද? ඊළඟට වැස්ස ආවොත් අපිට තියෙන ආරක්ෂක තැන් අපිට සීතලට අඳින්න ඇඳු අපිට පොරවන්න සීට් නිදාගන්න වතුර එනකොට අපිට තැන් තියෙනවා. ඒ කිසිම පහසුකමක් තිරසන් සත්තුන්ට නෑ. හැම වෙලාවෙම ඒ විදිහට අනාරක්ෂිතව දුක්සසේ නිදාගත්තත් ඒ අවුවෙන් වැස්සෙන් පින්නෙන් ඒ හැම එකකින්ම කරදර වලට පාත්‍ර වුණත් හැම වෙලාවෙම මරණ භීතිකාවකුත් තියෙන. හැම වෙලාවෙම ප්‍රබලයා විසින් දුබලයාව ගොදුරු කරගන්නවා. තිරසන් සත්තු අතර උපදිනවා ඒ විදිහට දුක් විඳින. ඊළඟට ප්‍රේතයන් අතර උපදිනවා. ඒ කියන්නේ බඩගින්නෙන් පිපාසාවෙන් දුක් විඳින ප්‍රේතයන් වෙලා උපදිනවා. ඊළඟට නිරේ මහත්ම දුක් තියෙන නිරේ උපදිනවා. ඉතින් මේ විදිහට භවය සැකසුණාම ඒ කියන්නේ සිතින් කයින් වචනේ කර්ම රැස් කරගත්තාම ඒ දුගති ලෝකයට භවයේ සකස් වෙන ස්වල්ප දෙනෙකුගේ තමයි අර නියමත රැඳි පස්වල්ප වගේ පිරිසකගේ තමයි සුගතිය උපදින්න මනුස්ස ලෝකේ දෙව්ලෝ උපදින්න කර්ම රැස් වෙන්නේ භවයේ සකස් වෙන්නේ. ඒ භවය නිසා මොකද වෙන්නේ? භවපච්චය ජාති ඉපදීම සිද්ධ වෙනවා. ඉපදීම නිසා කොමක් දොරුම වෙන්නේ? මේ මනුස්ස ලෝකේ උපදුණත් දිව්‍ය ලෝකේ උපදුණත් ඊළඟට අර විදිහට තිරිසන් ලෝකේ උපදුණත් පෙරේත ලෝකේ උපදුණත් නිරේ උපදුණත් ඒ හැමදේනාම උරුම කරගන්න පොදු ධර්මතාවයේ පොදු දේ මොකද්ද? දුක කියන දේ. උපත සමග මේ ජරා මරණ දුකින් පැනලා යන්න කාටවත් පුළුවන්කම නැහැ. වයසට යෑම උරුමයි.
ලෙඩවීම උරුමයි. මරණය උරුමයි. මේ නානා ප්‍රකාර අනේක විද දුක උරුමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මා ඔබට මේ පැහැදිලි කළේ මේ බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් මේ පටිච්චසමුප්පාදයේ දුක සකස් වෙන ආකාරය පෙන්වා දෙන අයුරින් මේ. නමුත් මේ උතුම් දේශනාවේදී බුදුරජාණන් වහන්සේ මේ අනේක විද වූ නානා ප්‍රකාර මේ ජරා මරණ දුක හටගන්න හේතුව විදිහට පෙන්වලා දෙන්නේ කුමක්ද? අර ඉපදීමද? භවයේද? උපාදාන කියනේ මුලින් තියෙන තුනද? නෑ, ඒ තුනම කැටි කරලා ඉපදීම, ඒ වගේම භවය, උපාදාන, ග්‍රහණය වීම කියන තුනම කැටි කරලා බුදුරජාණන් වහන්සේ උපදි කියලා වචනයක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ කෙලෙස් සහගතව රැස් කරන කර්ම, කෙලෙස් සහගත කර්ම, කෙලෙස් සහගතව අපි රැස් කරන දේවල් නිසා තමයි අපි උපදින්නේ. මේ උපදින්නේ කියන්නේ මේ ජරා මරණ දුකක් අපි උරුම කරගෙන තියෙන්නේ. අපි මේ මනුස්ස ලෝකේ එතකොට මේ නොඑක ආකාරයෙන් දුක් දුම්නස් වලට අපි පාත්‍ර වෙන්නේ. අපි මේ අනුන් නිසා දනුන් අපේ දුක සකස් කරනවද? අපේ අසල්වැසි, අපේ ඥාතීන්, ස්වාමිය, භාර්යාව මේ අයද මේ දුක සකස් කරන්නේ? නෑ. මේ උපදි නිසා අපිම කෙලෙස් සහගතව රැස් කරන කර්මයන් නිසා තමයි මේ දුක සකස් වෙන්නේ. ඉදංකෝ දුක්ඛං උපදි නිදානං උපදි සමුදයං උපදි ජාතිකං උපදි පබවං. මේ විදිහට මේ දුක උපදි මුල් කරගෙන උපදි නිසා හට ගන්න, උපදි නිසා ප්‍රභවය වෙනවා මේ ජරා මරණ දුක. ඒ වගේම උපදිස්මින් අසති ජරා මරණං නහෝති. ඒ වගේම යා තේරුම් ගන්නවා මේ උපදි නිසා කෙලෙස් සහගතව රැස් කරන දේවල් නිසා මේ දුක හට ගන්නවා. වගේම උපදි නැති කල්හි, කෙලෙස් සහගත කර්මයන් නැති කල්හි, කෙලෙස් සහගතව රැස් කිරීම නැති කල්හි මේ දුක නැහැ. දැන් බලන්න මේ කෙලෙස් සහගතව රැස් කරන දේවල් නිසා දුක හට ගන්න හැටි ඔබට තේරුම් ගන්න. බුදුරජාන් වහන්සේ මේ උපාදාන ග්‍රහණය වීම, ඒ වගේම ඒ නිසා සකස් වෙන භවය, ඒ වගේම ඉපදීම කියන මේ තුනටම පොදු වචනයක් පාවිච්චි කරන උපදි කියලා. මේ උපදි කියලා කිව්වේ මොකකටද? කෙලෙස් සහගත කර්මයන්ට, කෙලෙස් සහගතව රැස් කරන දේවල් වලට. කෙලෙස් සහගතව මොනවද අපි රැස් කරන දේවල්? අපි රැස් කරනවා කෙලෙස් සහගතව අපි මේ ශරීරය පෝෂණය කරනවා. ඒක නිසාත් අපිට මේ ජරා මරණ, අපි මේ ශරීරයට ඇලුම් කරමින් අපි මේ ශරීරය පෝෂණය කරනවා. ශරීරයේ හැඩවැඩ කරනවා, ශරීරයේ අලංකාර කරනවා, එක ඇඳුම් ආයිත්තන් අන්දනවා, ආභරණ පළඳනවානේ. අන්තිමේට මේ ශරීරයේ වැහැරිලා මේ ජරා මරණ දුක උරුම වෙද්දී අපිට දුකක් ඒ මුල් කරගෙන හටගන්නේ නැද්ද? ඒ බැඳී ගියපු දේ වෙනස් වෙලා යද්දී දුක හට ගන්නවා. මේක ලෙඩ දුක් හට ගන්නවා. එතකොට තමන්ට ඒක අත්හැර ගන්න බැරුව දුකට පාත්‍ර වෙනවා. ඊළඟට අපි දරුවෝ කෙලෙසුන් වලින් බැඳිලා ආසාවෙන් අපි රැස් කරනවා. ඒ දරුවන්ට නොයෙකුත් දැන් අර කියන ජරා මරණම උරුම වෙනවා. දරුවන්ට නොයෙකුත් අතුරු ආන්තර පැමිණෙනවා. තමන් ජීවත්widetilde දරුවන්ගේ වියෝ සිදු වෙනවා. එතකොට දුක හට ගන්නවා නේ. ඊට පස්සේ යාන වාහන රැස් කරනවා. ඊළඟට ගෙවල් දොරවල් රැස් කරනවා. රන් රිදී මුතු වැණික් රැස් කරනවා. හරක බාන වතු පිටි ඉඩම් කඩම් මේ ඔක්කොම කෙලෙස් සහගත අප රැස් කරන දේවල්. දැන් මේවා රැස් වැඩි වෙන්න මිනිස්සු හිතන්නේ සතුට වැඩි වෙනවා කියලානේ. දැන් අපිටත් තියෙන ආකල්පේ ඒකනේ. මේවා ජීවිතේ වැඩි වෙන්න හරක බාන, ගේ දොර, ඉඩම් කඩම්, යාන වාහන, ඒ වගේම ඥාති හිත මිත්‍රාදීන්, දූ දරුවෝ, මේ කට්ටේ ජීවිතේ වැඩි වෙන්න අපේ සැප සතුට වැඩි වෙයි කියලා. දැන් බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක අර මේ ධනී ගෝපිකා කියන අයට මේ ධර්මයේ පැහැදිලි කරද්දි මේ කෙලෙස් සහගතව රැස් කරන දේවල් වලින් දුක හට ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දි ගාථාවකින් මාර්යාය වෙලාවේ පෙනී හිටලා කියනවා, නන්දති පුත්තේහි පුත්තිමා. මේ ලෝකේ පුතාලා ඉන්න කෙනා පුතුන් නිසා සතුට වෙනවා. ගෝමිකෝ ගෝහි තතේව නන්දති. ඒ වගේම ගව හිමියා සතුට වෙන්නේ ගවයන් නිසා. ඒ කාලේ හිටපු ලොකුම සම්පත තමයි ගවය.
ඒ වගේම උපදීහි නරස්ස නන්ද නමේ කෙලෙස් සහගතව රැස් කරන දේවල් වලින් තමයි මේ මිනිස්යාට මේ නරයට සතුට තියෙන්නේ. නහිසෝ නන්දති යෝ නිරූපදි. යමෙකුට මේ කෙලෙස් සහගතව රැස් කරන දේවල් නැත්තම් එයාට සතුටක් නැහැ. කාගේ සංකල්පයක්ද මේ? මේ කාගේ සංකල්පයක්ද? මාර්යාගේ සංකල්පයක්. මාර්යා බුදු අර කට්ටියගේ පැහැදීම නැති කරන්න ඒ වෙලාවේ පෙනී හිටලා කිව්වේ. බුදුරජාණන් වහන්සේගේ වදාරනවා, සෝචති පුත්තේහි පුත්තිමා. පුතාලා නිසා මේ ලෝකේ පුතුන් නැති කෙනා දුක් වෙනවා, ශෝක කරනවා. ගෝමිකෝ ගෝහි තතේව සෝචති. ඒ වගේම ගව හිමියා ඒ ගවයන් නිසාම තමන්ගේ හරක බාන ඒ වතු පිටි නිසා මෙවට ඇලුම් කරද්දි ඒ නිසාම ශෝක කරනවා. ඒ වගේම උපදීහි නරස්ස සෝචන. මේ කෙලෙස් සහගතව රැස් කරන දේවල් වලින් මේ මිනිස්යාට ශෝකයමයි හටගන්නේ. නහි සෝ සෝචති යෝ නිරූපදි. යමෙක් නිරූපදි වෙනවා නම්, ඒ කියන්නේ කෙලෙස් සහගතව රැස් කරන්නේ නැත්තම්, කෙලෙස් සහගතව බැඳී ගිහිල්ලා නැත්තම් එයාට දුක ශෝක කිරීම නැහැ. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. තණ්හාය ජායති ශෝකෝ, තණ්හාය ජායති භයං. මේ තණ්හාව නිසා ශෝකය උපදිනවා, භය උපදිනවා. තණ්හාය විප්පමුත්තස්ස, තණ්හාය නිදහස් වුනාම නැති ශෝකෝ කුතෝ භයං. ශෝකයක් කොහින්ද, බයක් කොහින්ද? මේ ඒ වුණාට මේ සත්‍යයා පුත්තා මත්ති ධනම් මත්ති, මට පුතාලා ඉන්නවා, දරුවෝ ඉන්නවා. ඉති බාලෝ විහඤ්ඤති. මේ බාලයන් මේකෙන් සිහි මුර්ජාවටපත් වෙනවා, ආඩම්බර වෙනවා. මගේ දරුව මෙහෙම පිටරට ඉන්නවා, මේ විදිහේ යාන වාහන තියෙනවා, මෙච්චර මගේ දරුව පෝසත්. ආදි වශයෙන් මේ අම්මල තාත්තලා මේ විදිහට මේ ආඩම්බර වෙන්නේ නැද්ද? ආඩම්බර වෙනවා. පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තහයි අත්තනෝ නැති. තමන්ට තමන්වත් මේ ජරා මරණ දුකට පත් වෙද්දී තමන්ට තමන්වත් නැහැ. කුතෝ පුත්තා කුතෝ ධනං. එහෙම කි තමන්ට තමන්වත් නැතිකොට, ඒ කියන්නේ තමන්ගේ පිහිටට මේ ජරා මරණ දුකේදී තමන්ටවත් විසඳුමක් ලබා දෙන්න පුළුවන්කමක්, වයසට යන්න එපා, ලෙඩ වෙන්න එපා කියලා තමන්ටවත් තමන්ව පාලනය කරගන්න පුළුවන්කමක් නැහැ. එහෙම කි මේ දරුව මේ වගේම ධනෙ කෙසේ පිහිට වෙන්නද කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඒ වගේම තම් පුත්ත පසු සම්මත්තම් ව්‍යාසත්ත මනසං නර. මේ පුතාලට දරුවන්ට මේ භවභෝග සම්පත් වලට මේ බැඳුණු මනසින් යුතු මේ මිනිසයන් හරියට මේ නිදිගත්තු ගමක් මුහුදු මේ රළ ඇවිල්ලා ගහගෙන යනවා වගේ. සුත්තං ගාමං මහෝගෝව මච්චු ආදාය ගච්ඡති. හරියට මේ මරණේ කරා යනවා, ඒවා කෙරෙහි තියෙන ආසාව දුරු නොකර තිබීදීම. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ උපදී නිසා දුක හට ගන්න බවත්, උපදී නැති තැන දුක නැති බවත්, ජරා මරණ දුක නැති බවත් නුවණින් විමසලා තේරුම් ගන්න ඕන කියලා දේශනා කරනවා. ඒ වගේම මෙයා මේ විදිහට සෝ ජරා මරණංච පජානාති. මෙයා මේ විදිහට මේ ජරා මරණ දුකක් ජීවිතේ තියෙනවා කියලා දැනගන්නවා. ජරා මරණ සමුදයංච පජානාති. මේ ජරා මරණ හට ගන්න විදිහ මොකද්ද කියලා දැනගන්න. මොකද ජරා මරණ හට ගන්න විදිහ? උපදී කෙලෙස් සහගතව රැස් කරන කර්ම දේවල්. ඒ වගේම මේ ජරා මරණ දුක නැති වෙන විදිහත් මෙයා අවබෝධ කරගන්නවා. මොකද ජරා මරණ දුක නැති වෙන විදිහ? උපදී නිරුද්ධ කළ දැමීම, කෙලෙස් සහගත කර්මයන් නැති කළ දැමීම, කෙලෙස් සහගත දේවල් රැස් නොකිරීම. ඒ වගේ මේ අවබෝධ කරගන්නවා ජරා මරණ නිරෝධ සාරුප්ප ගාමිනී ප්‍රතිපදාව. මේ ජරා මරණ නිරුද්ධ වීම පිණිස තියෙන හිතකර වූ ප්‍රතිපදාව. මොකක්ද මේ ප්‍රතිපදාව? මේ කෙලෙස් සහගත කර්මයන් නැති කරන ප්‍රතිපදාව. මේක ඉබේ නැති වේවා කියලා නැති කරන්න පුළුවන්ද? බෑ. ඒ සඳහා ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. අන්නේ මාර්ගය හඳුනා ගන්නවා. තථා පටිපන්නෝච හෝති අනුධම්මචාරී. ඒ ජරා මරණ දුක නැති කරන ආර්ය අෂ්ටාංගික මාර්ගේ නම් වූ ප්‍රතිපදාවේ යා හැසිරෙනවා. අයං මුච්චති භික්කවේ භික්කු සබ්බසෝ සම්මා දුක්ඛඛයාය පටිපන්නෝ ජරා මරණ නිරෝධාය. අන්න එයාටයි කියන්නේ මේ සියලු දුක ක්ෂය කිරීම පිණිස
මේ ජරා මරණ නිරුද්ධ වීම පිණිස ධර්මානුධර්ම ප්‍රතිපදාව හැසිරෙන කෙනා කියලා. එහෙම නැතුව අපි දුක් නැති වේවා කියලා අපි එක එක දේවල් පස්සේ ගියාට අපි යාඥා කළාට අපි දෙවි දේවතාවුන් පස්සේ ගියාට අපිට මේ දුකට ස්ථීර සාර විසඳුමක් ලැබෙනවද? නෑ. මෙන්න මේ විදිහට අපි ජීවිත අවබෝධය ලබද්දී තමයි මේ විදිහට නොවන විමසලා අපි ධර්මචාරී වෙද්දි තමයි ධහමට අනුව හැසිරෙද්දි තමයි අපට ජරා මරණ දුක නිරුද්ධ කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම යා තවදුරටත් මේ අභ්‍යන්තර ජීවිතය ගැන නොවන විමසනවා. කොහොමද? උපදි පනායන් කින් නිදානෝ කින් සමුදයෝ කින් ජාතිකෝ කින් පබහෝ. මේ උපදි මේ කෙලෙස් සහගත කර්මයන් කුමක් නිසාද හටගන්නේ කියලා මෙයා නොවන විමසද්දී ඒ වගේම යන නොනින් විමසනා කුමක් නැති කල්ලිද මේ කෙලෙස් සහගත කර්මයන් නැත්තේ කියලා. එහෙම විමසද්දි මෙයා තේරුම් ගන්නවා තණ්හා නිදානෝ තණ්හා සමුදයෝ තණ්හා ජාතිකෝ තණ්හා පබහෝ. එයා නොනින් විමසද්දි තේරුම් ගන්නවා මේ උපදි කෙලෙස් සහගත දේවල් අපි රැස් කරන්නේ කෙලෙස් සහගත කර්මයන් ඇති වෙන්නේ කුමක් නිසාද? තෘෂ්ණාව නිසා, තණ්හාව නිසා. මේ ආස කිරීම නිසා තමයි මේ කෙලෙස් සහගතව අපි දේවල් රැස් කරන්නේ. කෙලෙස් සහගත කර්මයන් රැස් වෙන්නේ. මේ ජරා මරණ දුක නැවත උරුම කර දෙන කෙලෙස් සහගත කර්මයන් රැස් වෙන්නේ කුමක් නිසාද? තණ්හාව නිසා. තණ්හාව නැති තැන තමයි මේ ආසාව නැති තැන තමයි මේ කෙලෙස් සහගත රැස් කරන දේවල් නැත්තේ. ඉතින් මේ විදිහට මෙයා උපදිගෙනත් දැනගන්නවා. උපදි කියන්නේ මොනවද කියලා දැනගන්නවා. උපදි වලට හේතුව මොකක් කියලාද මෙයා දැනගන්නේ? තණ්හාව. ඒ වගේම උපදි නැති වෙන්නේ කොමක් නැති වුණාද එහෙමනම්? තණ්හාව නැති වීමෙන්. උපදි නැති කරන්න තියෙන මේ කෙලෙස් සහගත කර්මයන් නැති කරන්න තියෙන ප්‍රතිපදාවත්, ඒ සඳහා හිතකර වූ ප්‍රතිපදාවත් මෙයා තේරුම් ගන්න මොකද්ද? ආරෂ්ඨාංගික මාර්ගය. ඉතින් ඒ විදිහට නොවන විමසන මෙයා තවදුරටත් නොවන විමසනවා. තණ්හා පනායන් කත්ත උපජ්ජමානා උපජ්ජති. මේ තණ්හාව එයා වෙනස් ආකාරයකට විමසනවා. මේ තණ්හාව කත්ත උපජ්ජමානා උපජ්ජති. කොහෙද උපදිනවනම් උපදින්නේ? කත්ත නිවිසමානා නිවිසති. මේ තණ්හාව මේ ලැබුම් ගන්නවනම් පවතිනවනම් පවතින්නේ කොහෙද මගේ ජීවිතේ? අන්න එයා නුවණින් විමසද්දී තේරුම් ගන්නවා මේ අභ්‍යන්තර ජීවිතේ හොඳට නුවණින් විමසලා එයා තේරුම් ගන්නවා යංකෝ කිංචි ලෝකේ පිය රූපං සාත රූපං. මේ ලෝකේ ප්‍රිය ස්වරූපී එවගේ මිහිරි ස්වරූපී යමක් ඇද්ද? එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති. අන්න එතනයි තණ්හා උපදිනවා නම් උපදින්නේ, එතනයි තණ්හාව ලැබුම් ගන්නවා නම් පවතිනවා නම් පවතින්නේ කියලා යා නෝනින් වටහා ගන්නවා. කිංච ලෝකේ ප්‍රිය රූපං සාත රූපං. ඊට පස්සේ යා විමසනවා මොකද්ද මේ ලෝකේ ප්‍රිය ස්වරූපී මිහිරි ස්වරූපෙන් යුතු දේ මොකද්ද? මේ තණ්හාව උපදින තණ්හාව ලැබුම් ගන්න මේ පේ ස්වරූපී ඒ වගේ මිහිරි ස්වරූපී දේ කුමක්ද කියලා මෙයා තවදුරටත් නොනින් විමසනවා. එතකොට මෙයා තේරුම් ගන්න මොකද්ද මේ තණ්හාව ඇති වෙන තණ්හාව ලැබුම් ගන්න ප්‍රේ ස්වරූපයෙන් මිහිරි ස්වරූපයෙන් යුතු තැන. චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං. මොකද්ද පිය ස්වරූපී මිහිරි ස්වරූපී අපේ තණ්හාව හටගන්න තන? වෙන කොහෙවත් නෙමේ මේ ඇස. ඒ වගේම මේ කන. ඒ වගේම මේ නාසය, මේ දිව, මේ කය, මේ මනස කියන මේ ආයතන. මෙන්න මේවා තමයි මේ සත්‍යයට ප්‍රිය ස්වරූපී මිහිරි ස්වරූපී දේවල්. මෙන්න මේ තැන්වල තමයි මේ ස්ථානයන්ගේ තමයි මේ තණ්හාව ලැබුම් ගන්නෙ, ඇති වෙන්නේ. අපිට ඕනෑම දෙයක් ගැන ආසාවක් ඇති වුණොත් ආසාවක් ඇති වෙන්නේ ඇහින් දකපු රූපයක් ගැන නෙමෙයිද? කනින් අහපු ශබ්දයක් ගැන නෙමෙයිද? නාසයෙන් දැනගත්තු ගඳ සුවඳක් ගැන නෙමෙයිද? දිවෙන් දැනගත්තු රසයක් ගැන නෙමෙයිද? කයින් ලැබු පහසක් ගැන නොවේද? මනසින් සිත පරමුණක් මුල් කරගෙන අපේ තණ්හාව ඇති වෙනනම් ඇති වෙන්නේ, පවතිනනම් පවතින්නේ. අපි බාහිර ලෝකෙට ඇලුම් කරන්නේ මේ ආයතන හය මුල් කරගෙන. මෙන්න මේව තමයි මේ සත්‍යයට ප්‍රිය ස්වරූපී මිහිරි ස්වරූපී දේවල්. මේ කෙරෙහි තමයි තණ්හාව ඇති වෙන්නේ, උපදින්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් ශ්‍රමණේක් බ්‍රහ්මණේක් මේ ප්‍රිය ස්වරූපී
මිහිරි ස්වරූපී මේ ඇස කන නාසය දිව කය මනස කියන මේ ආයතනයන් නිත්‍ය වශයෙන් දකිනවනම් සැප වශයෙන් දකිනවනම් ඒ වගේම ආත්මයක් වශයෙන් දකිනවනම් ඒ වගේම මේක නිරෝගී දෙයක් වශයෙන් දකිනවනම් දැන් අපි වැළඳගන්නේ මේ විදිහටම නේද මේ ඇස කන නාසය දිව කය මනස ඒවා අපි දැන් අලුතෙන් දරුවෙක් උපදුනහමනේ අපි මේවා වැළඳගන්නේ මේවා නිත්‍යයි සැපයි ඒ වගේම වශයෙන් පවත්වන්න පුළුවන් ඒ වගේම නිරෝගී දෙයක් ඒ වගේම ෂේම දෙයක් බය රහිත දෙයක් මෙන්න මේ විදිහට මේවා දකින්න තාක් බුදුරජාණන් වහන්සේ වදාරනවා තේ තණ්හං වඩ්ඩෙයෝ එලා වඩන්නේ තණ්හාවයි යමෙක් තණ්හාව වඩනවා නම් තේ උපදින් වඩ්ඩෙයෝ ඒ කට්ටිය වඩන්නේ කෙලෙස් සහගත දේවල් කෙලෙස් සහගත කර්මයන් යලා ජීවිතය පෝෂණය කරන තණ්හාව පෝෂණය කරද්දී යමෙක් ඒ විදිහට කෙලෙස් සහගත දේවල් පෝෂණය කරද්දී කෙලෙස් සහගත කර්මයන් වඩද්දී වඩන්නේ තේ දුක්ඛං වඩ්ඩෙයෝ මොකක්ද ඒ නිසා වැඩෙන්නේ දුක් වැඩෙනවා තේන පරිමුච්ඡින්සු ජාතියා ජරා මරණං සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි ඒ විදිහට යමෙක් උපදි රැස් කරද්දී එයාට දුක වැඩෙනවා එයාලට කවදාවත් මේ ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන්ගෙන් නිදහස් වෙන්න පුළුවන්කම නෑ එයාලා දුකින් නොමිදුනායයි කියමි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම අනාගතයේත් යමෙක් මේ ප්‍රේ ස්වරූපී මිහිරි ස්වරූපයෙන් යුතු මේ ඇස කන නාසය දිව කය මනස මෙවවා නිත්‍ය වශයෙන් ආත්මයක් වශයෙන් නිරෝගී දෙයක් වශයෙන් සැප වශයෙන් ක්ෂේම දෙයක් වශයෙන් දකිනවනම් එයාලටත් මේ දුකෙන් නිදහස් වෙන්න බෑ. මෙයාලත් වඩන්නේ තණ්හාවයි කියනවා. තණ්හා වඩද්දි වැඩෙන්නේ උපදි කෙලෙස් සහගත කර්මයන්. කෙලෙස් සහගත කර්මයන් වැඩෙද්දි මොනවද වැඩෙන්නේ? දුක. ඒ දුක වඩන කෙනාට මේ ජරා මරණ දුකින් කවදාවත් නිදහස් වෙන්න පුළුවන්කමක් නැහැ කියනවා. ඒ වගේම වර්තමානයේත් යම් කෙනෙක් මෙන්න මේ ප්‍රේ ස්වරූපී මිහිරි ස්වරූපී මේ ආයතනයන් නිත්‍ය වශයෙන් සැප වශයෙන් ආත්මයක් වශයෙන් නිරෝගී දෙයක් වශයෙන් ක්ෂේම වශයෙන් දකින්නවා නම් ඒ අයත් වඩන්නේ තණ්හාව කියනවා. තණ්හා වඩන කෙනාගේ පෝෂණය වෙන්නේ මොනවද? කෙලෙස් සහගත කර්මයන් උපදි. උපදි වැඩෙද්දි මොනවද වැඩෙන්නේ? දුක. එයාලට මේ ජරා මරණ දුකින් කවදාවත් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒක හරියට බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවකින් දේශනා කරනවා. හරියට මේ හලාහල විසක් තියෙනවා. හැබැයි ඒක හරි වර්ණ සම්පන්නයි. ඒ වගේම හරි සුගන්ධවත්. ඒ වගේ මිහිරි රසයෙන් යුක්තයි. ඒ වුණාට මේකේ තියෙන්නේ මොනවද? හලාහල විස. ඔන්න මිනිස්සෙක් කෙනවා මෙයා හොඳට මේ පිපාසයටපත් වෙලා ගෙමනින් තැවිලා හරියට මෙයාට මේ ක්ලාන්තියටපත් වෙලා වතුර තිබහයි. මෙයා ආවන් පස්සේ අතන්ට මෙයාට කියනවා එම්බා පුරුෂය මෙන්න පානයක් තියෙනවා. හැබැයි මේක හලාහල විස. මේක හොඳට රසවත්. ඒ වගේම හොඳට වර්ණවත්. ඒ වගේම හොඳට සුගන්ධවත්. ඒ වුණාට මේකේ හලහල විස තියෙන. ඔබ බොද්දි ඔබට මේකේ රසය ගැනත් ඒ වගේම ගන්ධය ගැනත් වර්ණය ගැනත් ඔබට ආසහිතේ. නමුත් මේක බිව්වට පස්සේ ඔබ එක්කෝ මැරෙයි එහෙම නැත්නම් මාරාන්තික දුකකට පත් වෙයි කියලා මෙයාට කියනවා. මෙයා මේක ගණන් ගන්න නැතුව මේක ස්තම්භ සතේකටවත් ගණන් ගන්න නැතුව බොනවා. බිව්වොත් මෙයා මොකද වෙන්නේ? මාරාන්තික දුකකටපත් වෙනවා. එහෙම නැත්නම් මරණයටපත් වෙනවා. අන්න ඒ වගේ කියන බුදුරජාණන් වහන්සේ යම් අතීතයේ කෙනෙක්, වර්තමානයේ, අනාගතයේ කෙනෙක් මේ ඇස කන නාසය දිව කය මනස කියන මේ ආයතනයන් නිත්‍ය වශයෙන්, සැප වශයෙන් මෙවවා මම මගේ මගේ ආත්මයේ වශයෙන්. ඒ වගේ මෙවවා නිරෝගී දේවල් වශයෙන් ඒ වගේ මේවා ෂේම දේවල් වශයෙන් බය නැති තැන් වශයෙන් බය ඇති කරන්නේ නැති දේවල් වශයෙන් දකිනවනම් ආදරේ මේවා වැළඳ ගන්නවනම් එයාලා තණ්හාවයි වඩන්නේ. තණ්හා වඩන අය උපදී වඩන්නේ කෙලෙස් සහගත දේවල්. කෙලෙස් සහගත දේවල් වඩද්දී ජීවිතේ ජරා මරණ දුකයි හටගන්නේ. එයාට කවදාවත් මේ ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ මිහිරි ස්වරූපී ඒ වගේම ප්‍රිය ස්වරූපී මේ ආයතනයන්
ඇස කන නාසය දිව කය මනස කියන මේ ආයතනයන් යමෙක් අතීතයේ එවගේම අනාගතයේ වර්තමානයේ අනිත්‍ය වශයෙන් දකිනවනම් එවගේම දුකක් වශයෙන් දකිනවනම් අනාත්මයි කියලා මේවා මම නෙමේ මගේ නෙමේ මගේ ආත්මය නෙමේ නොවේ කියලා මේ වගේ යථාර්ථය මේ වගේ පවතින යථා ස්වરૂපය දකිනවනම් අන්න මේක බය සහිත දෙයක් වශයෙන් මේක ලෙඩ දුක් ගොඩක් වශයෙන් දකිනවනම් අන්නේ අය මේ කෙරෙහි තියෙන තණ්හාව දුරු කරනවා. තණ්හාව දුරු කරද්දී යාලට ප්‍රහාණ වෙලා යන්නේ මොනවද? උපදි කෙලෙස් සහගත කර්මයන් නැති වෙලා යනවා. කෙලෙස් සහගත කර්මයන් නැති වෙද්දී මොකද යාගෙන් බැහැර වෙලා යන්නේ? දුක් බැහැර වෙලා යනවා. අන්නේ අය මේ ජරා මරණ දුකෙන් නිදහස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක හරියට ඔන්න අර විදිහ හලාහල විසක් තියෙන වර්ණවත් සුගන්ධවත් ඒ වගේම හරි රසවත්. ඔන්න එතෙන්ට අර වගේම පිපාසිත මිනිස්සෙක් කියනවා ක්ලාන්ත වෙච්ච. එයාට කියනවා එම්බා පුරුෂය මෙන්න මේක වර්ණවත් ඒ වගේම සුගන්ධවත් ඒ වගේම රසවත් ඔබට බොන්න පුළුවන්. හැබැයි මේකේ තියෙන මහා විසක් බිව්වොත් ඔයා මැරෙයි. එහෙම නැත්නම් මාරාන්තික දුකකටපත් වෙයි. බොද්දිනම් ආස්වාදයක් තියෙනවා. දැන් අපිට මේ ජීවිතයේ මෙවුවා ඇසකරනාසී දිවකය මනස මෙවුවා මෙවුවා මේ වැළඳගෙන ඉද්දී අපිට සුළු ආස්වාදයක් තියෙනවානේ. නමුත් අර ඒව අර ඉස්සෙල්ලා පානේ බිව්වට පස්සේ මහා දුකකටපත් වෙනවා වගේ මැරෙනවා වගේ මේවා පරිහරණය කළොත් මේවා නිත්‍ය වශයෙන් සැප වශයෙන් ආත්ම වශයෙන් දකිමින් පරිහරණය කළොත් මහා දුකකට යාටපත් වෙන්න වෙනවා. නැවත නැවත මේ ජරා මරණ දුක උරුම කර ගන්න වෙනවා. ඉතින් මෙයා මේක නුවණින් කල්පනා කරලා මේක බොන්නේ. මෙයා කල්පනා කරනවා මට වෙන එකක් බීලා මට වතුර ටිකක් බීලා මට මේ පිපාසය නැති කර ගන්න පුළුවන්. මම මේක බිව්වොත් නම් මට බොහෝ කාලයක් අහිත දුක පිණිස තමයි මට මේක පවතින්නේ කියලා මෙයා මේක නුවණින් කල්පනා කරලා බොන්නේ. අතහරිනවා. එයා මාරාන්තික දුකකටපත් වේද? මැරෙයිද? නැහැ. අන්න ඒ වගේ යම් කෙනෙක් මේ මිහිරි ස්වරූපී ප්‍රිය ස්වරූපී මේ ආධ්‍යාත්මික ආයතන මේ ඇස කන නාසය දිවකය මනස කියන මෙන්න මේවා අනිත්‍ය වශයෙන් දකිනවනම් ඒ වගේම මේක දුකක් වශයෙන් දකිනවනම් අනාත්මයි කියලා තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ. ඒ වගේම මේක රෝගයක් වශයෙන් දකිනවනම් බයක් වශයෙන් මේවා දකිනවනම් එයාලා මේ තණ්හාව ප්‍රහාණය කරනවා කියනවා. ඒ වගේ මෙයාලා ඒ නිසා තණ්හා ප්‍රහාණය වෙලා යද්දි මොකද එයාලට ප්‍රහාණය වෙලා යන්නේ? උපදි කෙලෙස් සහගත කර්ම. කෙලෙස් සහගත කර්ම ප්‍රහාණය කළොත් එයාලා ප්‍රහාණය කරනවා දුක. අන්නේ අය මේ ජාති ජරා මරණ දුක් දෝමනස්යන්ගෙන් නිදහස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් බලන්න අපිත් කැමති මේ ජාති ජරා මරණ දුක් දෝමනස්යන්ගෙන් නිදහස් වෙන්න. නිදහස් වෙන නම් අපි කොහොමද මෙන්න මේ අපිට ලැබිලා තියෙන මේ ලෝකේ මේ ඇස කන නාසය දිවකය මනස කියන මෙන්න මේ මිහිරි ස්වරූපී පී ස්වරූපී මේ දේවල් අපි දැකී සිටියේ කෙලෙසද? ඕ මේවා අනිත්‍යයි. අනිත්‍යයි කියලා අපි අනිත්‍ය භාවනාව වඩන්න ඕන. ඒ වගේ මේවා දුකයි. අනිත්‍ය නිසා. දැන් ඒක අපි විඳවන්නේ නැද්ද? ඒකට මුහුණ දීලා නැද්ද? මුහුණ දීලා ඉන්නේ. මේක වෙනස් වීම නිසා අපි දුක් කුරුම කරගෙන ඉන්නේ. ඊළාට මේක අනාත්මයි. මම මගේ මගේ ආත්මය කියලා වසඟේ පවත්වන්න බෑ. ඊළඟට මේක රෝගයක් තනිකරම. ඒ වගේම බය හට ගන්න තැනක්. මෙන්න මේ විදිහට මේ ගැන අපි නුවණින් විමසන්නට ඕනේ. මේ විදිහට අපි විදර්ශනා කරන්නට ඕනේ, සම්මර්ෂණය කරන්නට ඕනේ. අන්න එතකොට අපි මේ ජීවිතයේ සියලු දුක් වලින් අපිට නිදහස් වෙන්න පුළුවන්. මේවා කෙරෙහි තියෙන තණ්හාව අපට ගෙවා දාන්න පුළුවන්. ඒ නිසා කෙලෙස් සහගත කර්මයන්ගෙන් අපිට නිදහස් වෙන්න පුළුවන්. ඒකෙන් අපිට ආයේ උපතින් නිදහස් වෙලා මේ ජරා මරණ දුක් දුම්නස් වලින් සදහටම නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා කවුරුත් කල්පනා කරගන්න මේ පින්වත් හැමදෙනාම උතුම් ධර්ම දානය සිදු කිරීමෙන් අද දවසේ පින් රැස් කරගත්ත අය වගේම ධර්ම ශ්‍රවණයෙන් ලෝවාසී ඒ වගේම රටවාසී මේ කොයි කවුරුත් පින් රැස් කරගත්ත මේ රැස් කරගත්තු සෑම පිනක්ම අපටත් මේ විදිහට මේ ඇස කන නාසී දිව කය මනස කියන මේ මිහිරි ස්වරූපී පේ ස්වරූපී මේ දේවල් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝගයක් වශයෙන් භයක් වශයෙන් ඒ වගේම මේ විදිහේ අසාර දේවල් වශයෙන් අපිට අවබෝධ කරගෙන තණ්හා ප්‍රහාණය කරලා
කෙලෙස් සහගත කර්මයන්ගෙන් නිදහස්ව සියලු දුකින් නිදහස් වන්නටම අපට මේ උතුම් පුණ්‍ය ධර්මයන් උපකාර වේවා කියලා කවුරුත් කල්පනා කරගන්න. සාදු සාදු. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය.